ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමා, මට වැඩිපුර කාලය තියෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. ලේකම්තුමා, ඔබතුමා කතා කරන්න. ගරු සභාපතිතුමනි, ඉතාම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයත් සම්බන්ධ වෙන 1996 අංක 9 දරන රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත, මේ ආදී ඛනිජ තෙල් පනත ආදි වශයෙන් වන පනත් කීපයක් පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ විශේෂම අපි කියන්න ඕන විදේශ අමාත්‍යාංශය. ධර්මන්තුමා, මිනිත්තු 18ක කාලයක් තියෙනවා. සුති, විදේශ අමාත්‍යාංශයේ විදියට විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. මොකද මේ ශ්‍රී ලංකාව අවංකවම මේ වෙනකොට සිටින්නේ ඉතාමත්ම බරපතල මූල්‍ය අර්බුදයක. ඒ නිසා මේ මූල්‍ය අර්බුදය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් අපට ජාත්‍යන්ත්‍රයත් එක්ක විශාල සහයෝගිතාවයකින් ගමන් කරන්න වෙනා තිබෙන කාලයක තමයි අපි ඉන්නේ. ඒ අතරවාරයේ අපි හොඳටම දන්නවා මේ රටේ තිබෙන ආර්ථික අර්බුදයේ පීඩාව නිසා මේ රට තුළ ජීවත් වෙන්න බැරි තරුණයෝ ඉතා බරපතල විදිහට රටෙන් බැහැරව විදේශ රටවල්වලට යෑමේ ප්‍රවණතාවේ වර්ධනය වුණා පහුගිය කාලේ. මේ අවස්ථාවේ අපි දන්නවා විශේෂම මැලේසියාව වගේ රටවල් වලට යෑම සඳහා මේ තරුණයෝ ගමන් කරාට පස්සේ මොකද වුනේ? මැලේසියාවෙන් එහාට ගිහිල්ලා මියන්මාරේ මියාවඩි වගේ ප්‍රදේශවලට යෑමට පවා සිද්ධ වුණා. මොවුන් පරිගණක අපරාධ කරුවන්ගේ ග්‍රහණයට අහුවෙලා අද වෙනකොට ඉතා බරපතල හානිවලට ශාරීරික වශයෙන් සහ කායික මානසික වශයෙන් මේ අය පීඩාවට පත් වෙමින් තවත් 48 දෙනෙක් මියන්මාරේ මියාවඩිවල වධකාගාරවල සිටිනවා. මේ කාරණාවේදී පහුගිය අවස්ථාවේදී රජය කිව්වා 8 දෙනෙකුගෙන් ප්‍රමාණයක් නිදහස් කරගත්තා කියන එක පිළිබඳව ලොකු සාකච්ඡාවක් විවාදයක් තියෙනවා. කෙසේ වුණත් ඒ ළමයින් 8 දෙනා මේ වෙනකොට රටට එවලා තිබෙනවා, නැතිනම් ඔවුන් පැමිණ තිබෙනවා. මේකත් එක්ක අපි විදේශ අමාත්‍යතුමාගෙන් ඉල්ලීම් ගණනාවක් කළා. අපි මේ සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ආදි වශයෙන් මන්ත්‍රීවරු බෙදන්නේ නැතිව මේ සඳහා ප්‍රවේශ මාර්ග හැම අතින්ම අපි උත්සාහ කළ බලමු මේ ඉතිරි දරුවන් 48 දෙනා මුදා ගැනීමේ කාර්යයට යොමු වෙන්න කියලා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විදේශ අමාත්‍යතුමාට ඒ සඳහා අපට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. අපි උත්සාහ කරනවා මේ මියන්මාරේ මියාවඩිවල සිර වෙලා සිටින ඉතිරි ළමයින් 48 දෙනා ඒ බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපේත් මැදිහත් වීම යොමු කරලා මේ මුදා ගැනීම සිදු කිරීම සඳහා. ඒ නිසා අපි විශ්වාස කරනවා තානාපති කාර්යාල විශේෂයෙන්ම තායිලන්තයත් ඒ වගේම මියන්මාරයත් තානාපති කාර්යාලවල සහායත් අපිට ලැබෙයි කියලා. අපි දන්නවා මියන්මාරේ හිටපු තානාපතිතුමා ජානක බණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එතුමත් විශාල උත්සාහයක් ගත්තා ඒ රට තුලදී මේ දරුවන් බේරා ගැනීම සඳහා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. කෙසේ වුණත් මේ විදිහටම මේ ජාත්‍යන්තරව තරුණයන් විදේශගත වෙලා ඒ විදේශගත වුණාට පස්සේ ඒ අය මෙවැනි අනර්ථයන්ට ලක් වුණාට පස්සේ රජයක් මේ බරපතල වගකීම ගන්නට අවශ්‍යයි. ඒ අය තාවකාලික වීසා මත යනවා වෙන්න පුළුවන්. නමුත් ඒ තාවකාලික වීසා මත පවා මේ අය යන්නේ තමන්ගේ ජීවිත පරදුවට තියලා යන්නේ. මොකද ඒ අයට බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ දෙමව්පියන් තමන්ගේ දූ දරුවන් රක්ෂණය පෝෂණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ වගකීමයි මේ කරන්නේ. රට ඇතුලේ රැකියාවක් සොයාගන්නට නොහැකි නම් ඔවුන්ට සිද්ධ වෙනවා මුහුදෙන් එතරට හරි ගිහිල්ලා මේ තමන්ගේ වගකීම ඉටු කරන්න. ඒ නිසා ඔවුන් මේ කරන්නේ වෙනත් දෙයක් මේ බංකොලොත් ආර්ථිකය තුළ කරන්නම නැති නිසයි. අපි කියනවා මේ විදිහටම අපි දන්නවා පහුගිය අවස්ථාවේ රුසියාවට රැගෙන ගියපු හමුදා සොල්දාදුවන් පුහුණුවලත් හමුදා සොල්දාදුවන් ඉතාම වංචනිකව ඒ රුසියාව තුළ ඔවුන් කොයි විදිහටද අනර්ථයට ලක් කළේ කියලා. ඇතරම රුසියාවට දැනට ගියා කියලා විවිධ අදහස් තියෙනවා. සමහරු කියනවා 600ක් ගියායි කියලා. සමහරු කියනවා නෑ, ශ්‍රී ලාංකිකයන් 55ක් පමණයි ගියේ. යුද හමුදා නිලධාරි 27යි, නාවික හමුදාවේ 8යි, ගුවන් හමුදාවේ 7යි, සිවිල් 13යි ආදි වශයෙන්. මම කියනවා රජේ කරුණා කරලා ප්‍රකාශයක් කරන්න, මෙවැනි රුසියාවට ගියපු මෙවැනි අපේ රටේ සොල්දාදුවන් කොයියම්ම ප්‍රමාණයක් නිශ්චිතවම හරියටම කීයක් ගියාද කියන එක අපිට දැනගන්නට ඕනේ. මේ යුද්ධය අරමුණු කරගෙන යුද්ධය දඩමීමා කරගෙන යුද්ධය පෙන්වලා
මරණයක් වුණොත් ඉරටේ නේවා සිකාගාරයේ පුරවැසිභාවය ලබා දෙනවා. එහෙම නැත්නම් වන්දියක් ගෙවනවා. එහෙමත් නැතිනම් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙනවා කියලා මාෆියා කල්ලියක් ලංකාව තුල ඉඳමින් රුපියල් ලක්ෂ 8 10 15 ආදී වශයෙන් අය කරගෙන මේ තරුණයන් රුසියාවට ගෙන ගිහිල්ලා තියෙන කොටසක් ඒ හරහා තව කොටසක් යුක්‍රේනයේ ප්‍රදේශයට ගෙන ගිහිල්ලා තිබෙනවා. මේ නිසා බොහෝ දෙනා කියනවා විවිධ ඉලක්කම් මරණයට පත්වීම පිළිබඳව. මොකද මේ රුසියාවට ගියාට පස්සේ යුක්‍රේනයට ගියාට පස්සේ ඔවුන් අර දරුණු යුද්ධේ ඉදිරිපෙළට දැමුවාට පස්සේ ඔවුන් වෙඩිකා මරණයට පත් වෙනවා. ඇයි සභාපතිතුමනි මේ විදිහට මරණයට පත්වන්නේ? මේ විදිහට මරණයට පත්වන්නේ මෙරට තුල ජීවිතේ ගත කරන්න බැරි නිසාම යුද්ධේ බිහිසුණු අත්දැකීමට හරි ගිහිල්ලා තමන්ගේ දෙමව්පියන් පවුල රක්ෂණය කරන්නයි මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. සභාපතිතුමනි අපි දන්නවා සමහර වෙලාවට ඒ රුසියාවට ගියපු අපේ තරුණයෝ සමහර සීත ප්‍රදේශවල අධික සීතල දරා ගන්න බැරුව ඔවුන් පලා යන මොහොතේ මෙරටට ඩිපෝට් කරන්න ඉන්න සමහර තරුණයන් සහ එවැනි අය මේ යුද්ධයට ගෙන යාම සඳහා වංචනික කූට වැඩපිළිවෙලක් තිබෙනවා. අපි කියන්නේ මේ තරුණ සොල්දාදුවන් එහෙම නැතිනම් වැඩ කරන්න පුළුවන් වයසේ මේ ඉන්න කණ්ඩායම දරුණු වද හිංසාවට ලක් කරනකොට ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට වගේම විදේශ සේවා අමාත්‍යාංශය කියන මේ අමාත්‍යාංශ දෙකටම බරපතල වගකීමක් තියෙනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයටත් මේ පිළිබඳ වගකීමක් තියෙනවා. මම කියනවා අපි දකුණු කොරියාවට විදේශගත වන තරුණයන් පිළිබඳව පෞගේ කාලේ මම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. එරට තානාපති කාර්යාලේ ලංකාවේ කන්සියුල කාර්යාලේ ඉන්න දරදඬු මුරණ්ඩු සමහර නිලධාරි නිසා අපේ රටේ තරුණයන්ට වෙලා තිබෙන ආදීනෝ පිළිබඳව ඔවුන් මරණයක් සිදු වුණොත් මෙරටට ගෙන්වා ගැනීමට ලක්ෂ 70ක පමණ ප්‍රමාණයක් ඒ මෘතදේහය මෙරටට ගෙන්වීමට අය කරලා තිබෙනවා. සභාපතිතුමනි අපි මැදිහත් වෙලා අපේ අධ්‍යක්ෂක ජෙනරාල් සිසිර සෙනවිරත්න මහත්තයාගේ මැදිහත් වීමත් එක්ක මේ ලක්ෂ 70ක් අය කරපු මෘතදේහ වෙනුවෙන් ලක්ෂ 30ට අඩු වුණා. අපි ස්තුතිවන්ත වෙනවා සිසිර මැතිතුමාට. නමුත් මේ විදිහට තානාපති කාර්යාලවල ඉන්න මේ මුරණ්ඩු බල්ල බඳින්න කියලායි අපි විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ. අහිංසක තරුණයෝ අර දකුණු කොරියාව වගේ රටවල්වල තමන් බොහොම අමාරුවෙන් ගිහිල්ලා රැකියාවක් හොයාගෙන තමන්ම පුහුණුව ලබාගෙන මේ ස්ථානගත වෙලා අපේ රටට ඩොලර් එවනවා. එබඳු ඩොලර් එවන අර විදේශගත අපි කියන රටවිරුවන් මේ අයගේ ඩොලර් වලින් ජීවත් වන අපි ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳව බලන්නේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මේ විදේශගත වන තරුණයන් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මේ කටයුතු විඳින වේදනාවන් පිළිබඳව දුක් ගැනවිල්ලක් සාධාරණව අහලා බලන්න ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න විදේශ කන්සියුල කාර්යාල ඔත්පල අවස්ථා රාශියක් තියෙනවා සභාපතිතුමනි. එතකොට අපි කියන්නට ඕනේ පහුගිය කාලේ අපි දැක්කා ප්‍රධාන වශයෙන්ම මේ වීසා ඇප්ලයි කරන ක්‍රියාවලිය තිබ්බ අඩුලුහුඩුව පිළිබඳව අපි කතා කළා. ගරු සභාපතිතුමනි මේ වීසා ඇප්ලයි කරන කතාව පහුගිය අවස්ථාවේ ලොකු ආందోණේ ලක්ුණා. අර තරුණයෙක් එහෙම නැත්නම් නීතිඥවරයෙක් ගුවන්තොටුපළේදී ඒ කරපු ආందోණාත්මක ප්‍රකාශයත් එක්ක අපි කියන්න ඕනේ මේ වීසා ඇප්ලයි කරේ පහුගිය මේ අවුරුද්දේ මුල වෙන තුරු ඔන්ලයින් ක්‍රමයට ETA පද්ධති හරහා සභාපතිතුමනි ඩොලර් 1යි අය කරේ ETA පද්ධති හරහා මේ ඔන්ලයින් ක්‍රමයට වීසා නිකුත් කරන්න. නමුත් VFS පරිගණක පද්ධති හරහා මේක ක්‍රියාත්මක කරන්න පහුගිය අප්‍රේල් ඉඳලා ඩොලර් 1 වෙනුවට ඩොලර් 18.50ක් අය කරා. අපි අහන්නේ මේ විදිහට ඩොලර් 18.50ක් අය කරනකොට ඩොලර් 18.50ක් අය කරනකොට අර ඩොලර් 17.50කින් ඒ වැඩි වෙච්ච ප්‍රමාණය කොහාටද ගියේ? ඒ 17.50න් කීයක් මේ බලධාරීන්ගේ සාක්කුවට ගිහිල්ලා තියෙනවද කියලා අපි අහන්නේ. මේ ගැටේ කිවිසුමක් අත්සන් කරා 2035 වෙනකන් මිලියන 841ක් අපි උපයන්න තිබ්බා. ඔබ කල්පනා කරන්න බලන්න මේ පළාත් පාලන මැතිවරණේ තියන්න බෑ කියලා කියන වෙලාවේ
මේ වගේ පිල්ලි ගහන සල්ලි පිළිබඳව ආණ්ඩුව මුනිවතරකින් යයි කියලා අපි අහන්නේ. ඒ නිසා අර තරුණයා ඇහුවේ මේ වීසා නිකුත් කරන එක පෞද්ගලික අංශයට දීලා මේකෙන් මොකද්ද මේ කරන අනර්ථය කියලා ඔහු ඇහුවේ. ඇත්තටම අපි අහන්නේ තවදුරටත් ආණ්ඩුව දැන් මොකද කියන්නේ? දැන් කියනවා VFS ක්‍රමය දැන් නවත්තලා තියෙන්නේ මේක ආණ්ඩුවේ පරිපාලනයට ගත්තා කියලා. එතකොට අපිට හරියට කියන්න VFS ක්‍රමය ක්‍රියාත්මක වෙලා පෞද්ගලික අංශයට මේකෙන් අර මුදලක් පිල්ලි ගහලා පිටපැනලා යවුවද කියලා. එතකොට මේ විදිහට ඇයි මේ ජාත්‍යන්තරව අපේ රටෙන් පිට වෙන පිටරට ඉඳලා අපේ රටට එන මේ ජාත්‍යන්තරව ශ්‍රී ලාංකිකයන් විදේශිකයන් පිළිබඳව කුණු මාළු කෑල්ලක් ගන්නට දාන්නේ සභාපතිතුමනි. මේ අමූල්‍ය අර්බුදයක් තියෙන රටක මේකද කළ යුතු වන්නේ? ඒ වගේම සභාපතිතුමනි, අද විශේෂයෙන් කියන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඔබතුමා හොඳින්ම දන්නවා, පෞගිය කාලේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමිය පිළිබඳව. තුමියට බ්‍රිතාන්‍ය ප්‍රවාසීභාවයක් තියෙනවා කියලා 2020 ඉඳලා නඩු කටයුත්තක් මහේස්ත්‍රාත් අධිකරණය පටන් ගත්තා. ඔබ කල්පනා කරන්න බලන්න 2020 ඉඳලා මේ නඩු කටයුත්ත තිබ්බා. අද තමයි තීන්දුවක් දීලා තියෙන්නේ. මේ ආණ්ඩුව අන්තිම දවස් කීපය ගෙවන වෙලාවේ තමයි අපිට මේ තීන්දුව ප්‍රකාශයට පත් වෙන්නේ. මෙලට ජනයට අපි කියනවා ඩයන ගමගේට විරුද්ධව මේ ලබා දුන්න නඩු තීන්දුව සම්බන්ධයෙන් නැවත නැවත කියවන්න කියලා. මේ වෙලාවේදී අපි කියන්න ඕන සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව කියන මේක එක්තරා විදිහක ගුවන් යානයක් නම් මේකේ පයිලට්ලා තමයි අපි. එතන පයිලට් කෙනෙකුට තියෙන්න ඕන සුදුසුකමක් තියෙනවා. ගුවන් යානයක් බාර දුන්න පයිලට් කෙනෙක්, එයාට සුදුසුකම් නැති පයිලට් කෙනෙක්, එයා මෙතුවක් කාලයක් වංචනිකව කටයුතු කළා. දැන දැනම හිතාමතාම චේතනාත්මකව මේ රටේ මහජනයා නොමග යව්වා, අධිකරණය නොමග යව්වා. ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරේ අහෝසි කිරීම පමණක් නෙවෙයි, ඇයට වෙනමම විශේෂ තත්ත්වයක් මේ විදිහට සලකන්න ඕනේ. ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් විදිහට ඉදිමින් මේ කරපු වංචනික ක්‍රියාව අධිකරණය නොමග යවීම මන්ත්‍රි ධුරේ පමණක් අහෝසි කිරීමේ සෑහෙන්නේ නැහැ සභාපතිතුමනි. අපි කියනවා ඇය චේතනාත්මකව රටේ පුරවැසියෙක් නොවන බව දැන දැනම, මන්ත්‍රි ධුරයට සුදුස්සෙක් නොවන බව දැන දැනම වංචනික විදියට පෙනී සිටියා. ඒ නිසා ඩයන ගමගේ දරුණු අපරාධයක් කරලා තිබෙන්නේ. ඒ නිසා ඇය පිළිබඳව අධිකරණය බරපතල විදිහට හිතන්න ඕන කියලා අපි කියනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවත් අපි කියනවා මේක උත්තරීතර නම් මෙවැනි පාර්ලිමේන්තුවත් අධිකරණයත් නොමග යන වංචනික කාන්තාවන්ට කාන්තාභාවය නිසාම අපි සැලකිය යුතු වන්නේ අර කාන්තාවට දක්වන සැලකිල්ලෙන්ද? ඇය මේ පාර්ලිමේන්තු තුල කටයුතු කරේ අම්මාවරුන්ට දිගා දෙමින්. ඒ නිසා අපි කියනවා ඇය පසුගිය කාලය තුල තමන්ට සුදුසුකමක් නැතුව මේ පාර්ලිමේන්තුව තුල ගුවන් කාලය, ජාතියේ කාලය විනාශ කළා කියන එක මම බරපතල විදිහට කියනවා සභාපතිතුමනි. ඒ වගේම සභාපතිතුමනි අපි කියන්නට අවශ්‍යයි මේ අර්බුදයක් තිබෙන වෙලාවක්. සභාපතිතුමනි මේ අර්බුදයේ වෙලාවේ රටක් ජාතියක් බේරගන්න අවස්ථාවක් විදිහට තමයි හැමෝම මේක දකින්නේ. රටක් ජාතියක් බේරගන්නවා කියලා කියන්නේ වසංගතයකදී රටක් ජාතියක් බේරගන්න ආණ්ඩුවක් නම් ඒ ආණ්ඩුව කටයුතු කරන්න ඕනන්නේ තමන්ගේ ඇකේ හොයාගත්ත දරුවෙක් විදිහට තමයි රට බාරගෙන ක්‍රියා කරන්න ඕනන්නේ. ඉතිහාසයේම අවස්ථා තිබෙනවා රට ජාතිය මේ විදිහට ක්‍රියාත්මක කළේ නැහැ. තමන්ට බහරේ දුන්නේ බහරය ඉතා මැනවින් ඒ වගකීම ඉටු කළේ නැහැ. අපි ගොඩක් වෙලාවට කියනවා පාලකයා වර්තමාන ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව දැන් රට ගොඩ දාලා තියෙන කියලා. මට ඉතාම හාස්‍යයක් දැනෙනවා ගරු සභාපතිතුමනි. මේ ඉතිහාස කතාවේ ගොඩක් ටෙක්නිකල් කාරණා තියෙනවා. ඒ නිසා මේ ටෙක්නිකල් කාරණා විනාඩි කීපයකින් කියන්නට බෑ. රට ගොඩ දැම්මකින් උදවියකින් මම කියනවා අර ප්‍රේමචන්ද අතුකෝරළ මැතිතුමා ඉතා වැදගත් ලිපියක් ලියලා තියෙනවා. මේ ලිපිය මම සභාගත කරනවා, කරුණාකරලා මේක කියවන්න කියලා කියනවා. මේක මගේ අතිශය සාරාංශ කරලා කියන්නම්. ඔහු එහි සඳහන් කරනවා
හතලි සටට කලින් තිබ්බේ දෙවන ලෝකයුද්දේ. ලෝකයුද්ධ කාලේ රටවල් අවහිරතාවෙන් ආවෘත ක්‍රමයට තිබ්බේ විදේශ රටවල් එක ගනුදෙනු කරේ නෑ. ඒ හින්දා යුද්ධයක් එක් අපිට විදේශ බ්‍රිතාන්‍ය පවුම් සංචිතයක් ලැබුණා. ඒ සංචිතය ලැබෙනකොට අපේ අය උදන් ඇනුවා. හැබැයි ලංකාව ලෝකෙ අනිත් රටවල්ලට වඩා කලින් නිදහස දෙන්න ඕන කියලා බ්‍රිතාන්‍ය තේරුම් ගත්තා. ඒ හින්දා 51 53 වගේ වෙනකොට අපි දන්නවා අපේ රටේ සෞභාග්‍ය උපරිමයට ගියා. 48 නිදහස ගත්තා. කොරියන් යුද්ධය ඇති වුණා. යුද්ධයත් එක්ක අපේ රට සෞභාග්‍යයක් උදා වෙන්න පටන් ගත්තා. ඔබ දන්නවා තේපොඩ බරාණයි අපට හදක් තිබ්බේ. ඒක එක්තරා නිදහස ආර්ථිකයක්. ඒ නිදහසත් එක්ක අද වගේ ලොක්ඩවුන් කරලා නැහැ. අද වාහන ගේන්න බෑ, ලොක්ඩවුන් කරලා තියෙන්නේ. මීට වඩා ස්ටඩි ඉකොනොමි එකක් තිබ්බේ අපිට. ඒ ඔය 50 ගණන් වල. පස්සේ මොකද උනේ? අපේ රටේ බලයටපත් වෙච්ච අය අර හම්බ වෙච්චි විදේශ වත්කම් ප්‍රමාණය නිසා නිදහස ගත් එකත් එක්කම නිදහස අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් ගමනාගමනේ හැම එකක්ම නිදහසේ කරන්න සුබ සාධනවාදී ප්‍රතිපත්තිකට ගියා. රට පාලනය කරපු මිනිස්සු වගේම බලපෑම් කණ්ඩායම් හැම මිනිහම කරේ මොකද්ද? මේ කියන සුබ සාධනවාදී ප්‍රතිපත්තිය විවිධ වෙනස්කම් මොඩලක් කරමින් ඉදිරියට ගෙන ගියා. මම තව මිනිත්තු දෙකක්. ඔබ දන්නවා අද 2024 වෙනකොටත් සුබ සාධන ආර්ථික ප්‍රතිපත්තිය තමයි වෙනස් වෙමින් ඉස්සරහට ගියේ. 78 වෙනසක් කරා. නමුත් 78 කරපු වෙනසේ ප්‍රතිඵල ගන්න බැරි වුණා. 78න් පස්සේ කොටි ත්‍රස්තවාදී ඇති වුණා. දකුණ යුද්ධය ඇති වුණා. ඒ විවෘත ආර්ථික ප්‍රතිලාභ රට තුල ගලාගෙන ගියේ නෑ, වැඩුණේ නෑ. අවසානයේ මොකද උනේ? අපේ ජාතිය ලෝකෙ අනික් රටවල් වගේ නෙවෙයි. අපිට සුබ සාධනවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගියා මිසක්කා නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතුළත් වන රට පුරා දුවන නිෂ්පාදන ක්‍රියාවලියක් අපිට ආරම්භ කරගන්න බැරි වුණා. සභාපතිතුමනි, ඔබ දන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලියක් නැති ආර්ථිකයක් තාමත් යන්නේ. ඔය අර එහෙම් මෙහෙම් තියෙන දේවල් නෙවෙයි. අද අපිට දිනවා විදේශ ණය විතරක් ඩොලර් බිලියන 41ක්. ඒ 41ගේ බහුපාර්ශ්වීය 11ක්, ද්විපාර්ශ්වීය 11ක්, වාණිජ ණය, පෞද්ගලික ණය 16ක්, ඊළඟට සොත් තියනවා 2ක්. මේ ඔක්කොම 41ක්. මම අහන්නේ අපි චීනෙන් ණය රගත්ත අය අතර තුන්වැනියට ඉන්නේ. සභාපතිතුමනි, චීනෙන් වැඩිම ණය ගත්ත කවුද? පාකිස්තානය 26යි, ඊට පස්සේ 21යි. අපි ඉන්නේ තුන්වැනි තැන 8.9යි. ඩොලර් බිලියන 8.9ක් කරන් චීනෙන් ඉන්න අපි දැවැන්ත ණය බරකින රට. මේ රට ගොඩ දාන්න ඔබතුමා හිතන්න මොකද්ද මේ පහුගිය කෙටි කාලය තුලුනේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාවට පස්සේ තෙල් පොලි නැති වුණා, ඊළඟට ගෑස් පොලි නැති වුණා. ණයවලට පොලු තියපු මුදල් වලින් අර IMF එකෙන් ගත්ත ඩොලර් මිලියන 333න් මේ එදා වේල හරි කරගන්න කණ්ඩායම කියනවා දැන් රට ගොඩ දාලා කියලා. සභාපතිතුමනි, හෙට අනිද්දා අපිට මූණ දෙන්න වෙනවා ණය ගෙවෙමින් ආර්ථිකයට. ණය ගෙවෙමින් යනකොට අපිට බලා ගන්න බුණ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා සභාපතිතුමනි, මේ සියල්ල හමුවේ චෞර්යයන්ට ඉඩ තියලා තියෙන එකයි බරපතලකම. අපි දන්නවා නුවර අපිට පේනවා. අර බලන්න දිගන බාර් දාලා තව පහක් දානවලු. ඊළඟට තෙල් දෙනිය, ඊළඟට පොත්ත පිටියේ මේවා කිසිම සුදුසුකමක් නැතුවයි බාර් විවෘත කරන්නේ. සමහර වෙලාවට පන්සලට මීටර් 100කට වඩා අඩුයි. සමහර වෙලාවට පාසලට කෙටි දුරක් තියෙන්නේ. ඊළඟට ප්‍රාදේශීය අනුමත ප්ලෑන් එකක් නැහැ. මේ කිසිවක් නැතුව සභාපතිතුමනි මොකද වෙලා තියෙන්නේ? අද බාර් ලයිසන් ඕසෙට දෙනවා. පාලකයන්ට බාර් ලයිසන් දුප්පත් අහිංසක මිනිසුන්ට දිරපු හාල් කිලෝ 20යි. මේකද මේ රටේ දියුණු ආර්ථික ප්‍රතිපත්තිය? අර ප්‍රේමචන්ද අතුගෝරළ මහාචාර්යතුමා කියන්නේ මේ රටේ මේ ආර්ථික අර්බුදය ගොඩ එන්න ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය බාල හාල් බාර් ප්‍රතිපත්තියද මේ අනුගමනය කරන්නේ? මේකෙන් රට ගොඩ දාන්න පුළුවන්ද ගරු සභාපතිතුමනි? ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ වගේ යල් පැනපු ක්‍රමවලින් මේ ආර්ථික අර්බුදේ විසඳනවා තියා මේකට අත තියලවත් නැහැ කියන එකයි අපි කියන්නේ. ඔබතුමා සුදි කාලය බදුනාට ධර්මන්තුමා බොහොම ස්තුතියි ඔබතුමා.